මේක වැදගත් කෙනෙක් ගැන කතාවක්. හැබැයි නිකම්ම නිකන් චරිත කතාවක් නෙමෙයි. ජූලි 8 වෙනිදා උපන් එන රංගන අඹරේ නිමතන පරසටහනට වෙන ලාංකීය රංගනයට ප්‍රවිෂ්ට වේ. ඔහු නමින් කෝන් කෙනගේ ජෝසප් මැල්සි ජැක්සන් නැන්තනි. හපුගඩේ පරිෂ්ඨ විද්‍යාලයේ හා බණ්ඩාරවෙල ශාන්ත මරියා විදුහල් වලින් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයට ගල්හිටියාව මධ්‍ය විදුහලට ඇතුළත් විය. එයින් සමත්ව සිංහල භාෂාව හා සාහිත්‍ය ගෞරව උපාධියක්ද කලාගුරු උපාධියක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය. ජීවිත කතාව වෙනත් මගකට යොමු කරන ලද්දේ වේදිකා නාට්‍ය සමගින් ලෝමහංස, දරුණු දේශන, මධුරු ජවනිකා, අත් මෝරහා තාරාවෝ එකලතේ බෙරහඬ ඔත්තුකාරයා මෙතනින් මාරු වෙනු මහසමයම ඔහුගේ වේදිකා නාට්‍ය කිහිපයකි. රංගදරයෙකුට ඉහළටම යාමට අත්පත් තබන්නේ වේදිකාවෙනි. පසු එම වේදිකාවෙන් වූ සිනමාවට එක් විය. මාමිනේ කනේ තියන්න හැකරේ වගේ යන්නේ මනලු නැ තමුන් ගහට නැග්ගනම් ඉතින් ගහෙන් බයින හැටි දැනගත්තොත් හොඳා නිකන් මේ අහකින් අපිත් එක පැටලෙන්න ආදන්න නැතු අම්මේ වී කොටලා දාපු දාඩිය සරුබ හොද ගන්න කියලා ගඟපැත්තට යනවා කඩුලි සිටුපිටි සිනමාවේ නොමැකෙන සටහනක් තිබු ඔහු ගුරු ගෙදර අයෝමා ලොකුදුව පුනරුත්පත්තිය බවදුක බව කර්ම තරණය ගිනියාවි සහ ගිනි කෙලේ අස්වැසුම මිල්ල සොයා අග්නිදහය සූර්යාරණ රන්දිය දහර ගරිල්ලා මාකටින් දීවරි කුරුළු පිහාටු ශ්‍රේම භූමි කුසපබා ප්‍රවේගය මහරජ ගැමුණු ඇලේපොල කුමාරිහාමි ඇක්ට්‍රස් නෑ ධර්ම යුද්ධ යන සිනමා නිර්මාණයන්වල විවිධ චරිතවලින් සිය රංගන හැකියාව පෙන්විය. ඔහු තම රංගන ප්‍රතිභාව ලෝකයාට පෙන්වෝයේ විටක වීරයා, විටක දුෂ්ටයා, විටක ආදරණීය පියා, විටක සෙනෙහබර සහෝදරයා, තවත් විටක ආදරණීය සැමියා ලෙසින්ය. හැම ලෙඩාවම මෙහෙම බලන්න එන්න හිතෙන්නේ නෑ. හැම ලෙඩාටම එහෙම එවි කියලා හිතෙන්නෙත් නෑ. මං හිතුවේ නෑ ඔය මේ තරම් අසත් පුරුෂ ගෑණියෙක් කියලා. මං හිතුවේ මං බීමට වැටෙනවා දැක්කම ඔයක පපු කැවුතු උණු වෙලා මේ වින්නේ වෙච්ච හැටි මට එළිදරව් කරයි කියලා. ආඳුරංගේ දරුවා හාඳුරෝ බාර ගන්න. මගේ ගෑණි මං බාර ගන්නම්. කකුල් දෙක ඇතුලේ උණ බම්බු හයි කරලා වගේනේ බං. බට මේ නැටුන් සාත්‍තරේ පිටලා නෑ ලුකෝ. බය තියෙන එකෙක් නම් කවදාකවත් දැන් එළවලු ගහන්නේ බයගුළු ළමයි දරුවෝ ඉස්සරහට ගහන්න එපයි කියන්නේ විරූපී කුසරාජ මට රකුසු මුහුණක් ලබා දුන්නේ ඇයි ගැනීමට නොඉවසිලිමත් ප්‍රේමවන්තයෝ මම ඔබගේ කුස ඔබ මට හැමදාමත් බොරු කළා වංචා කළා මම නොවේයි පබා ඔබත් ඇතුළු කුසාවතේ පුරයම කුස රජතුමාගේ මොහොන ස්වරූපී වීම දේව ආශ්චර්යයකි යවන සිංහල සිනමාවේ සම්දිස්ථානගත සිනමා කාව්‍ය කුස බබා මේ
රංගනශ්‍රේෂ්ඨයකට හිමිකම් කියූ කලාකරුවෙකි. එයින් මෙතුමන් තවත් රංගන ශ්‍රේෂ්ඨය තුළ රැජපෙන්නට විය. 1921 කඩුල්ල, 1922 මහමෙර පාමුල, සුමති සම්මානුල්ලේ පිටගම්කාරයා, මහා සිංහලේ වංශ කතාව, යෙහෙළේ ගඟ දිගේ, නේබර්ස් ඩොග්ස්, දස්කොන්, සරසවි සම්මානුල්ලේ අයෝමා, භවදුක, රන්දිය දහර, මිල්ල සොයා, ජනාධිපති සම්මානුල්ලේ ජුලියට්ගේ භූමිකාව, භවදුක, ගිනි අවි සහ ගිනි කෙලි, අස්වැස්ම, සූර්යරණ, කරෙල්ලා මාකටින්, ජනතා සම්මානුල්ලේ අබා, රයිගම්ටලේ සම්මානුල්ලේ අප්පච්චි, දස්කොන්, ලක්ස් දෙන්න සම්මානුල්ලේ ඇඩ්‍රස්නෑ, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවාර්ඩ්හි මහරජ ගැමුණු මගින් හොඳම තිර රචනය සාය නළුවා, හොඳම නළුවා, විශිෂ්ට රංගනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ඉදිරිපත් කරන්න ජූරිය විශේෂ සම්මාන ඔහු පිදුම් ලැබූ සම්මාන කිහිපයක් පමණි. නොමැකෙන තැනකට සාදරයෙන් මෙසේ පිළිගනිමි.